වස විස සයිභවකාශයේ YouTube රස වින්දනාධීපති සූර්යපෙරු මහතාරණී මාචාර්ය ජේවිදසනායක මාචාර්ය කුසුම කරුණාරත්න රයින්ද්‍ර රන්දනීය සන මල්ලවාරච්චි සහ දින අනෙකුත් දේශකයන් වන සමන් අතව දේච්චි මහතාගෙන අවසරයි. ආරම්භයේදීම මට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලාම කෙරේ හොදයි මට පස්සේ අමතගන්න පුළුවන්. මේ නවකතාව කියවා මම අප්‍රමාණ රසයක් ලැබුවා. ඒක සාහිත්‍යික රසයක්. ඒ සාහිත්‍යික රසය ඇතුලේ නාට්‍යමය රසයකුත් තිබුණා. ඊට වඩා ඒ තිබුණා දේශපාලන රසය. එහෙම වචනයක් නෑ. යාළුවනේ දේශපාලන රසය කියලා එක. කිව්වහම පොඩි අවුලකුත් තියෙනවා. දේශපාලන රසය කිව්වහම මිනිස්සු අහන්න පුළුවන් කුණු රසයද කියලා. ඒව අවුලක් තියෙනවා. නමුත් මට ඒ වුණාට මම කතා කරගෙන බෑනේ. අත්ත වශයෙන්ම දේශපාලන රසයක් කියලා එකක් තියෙනවා. ඒක රස විඳින්නේ දේශපාලඥයෝ නොවේ. ඒක රස විඳින්නේ අර සාහිත්‍යික රස විඳින පාඨකයෝම තමයි. ඕකයි මේ ගොඩක් අය තේරුම් නොගන්න කාරණා. හැබැයි ඒ දේශපාලන රසය කලාකෘතියකින් හැමෝටම ලබා දෙන්න බෑ. ඒක දෙන්න පුළුවන් වෙන 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 වර්ගයක අයට. දැන් මේක කවුරුත් දන්නවා. ඒක අඳුනන්න පුළුවන් බැලූ බැලුමටම ඓතිහාසික නවකතාවක්. දැන් මේ ඓතිහාසික නවකතා කියන වර්ගයේ නූතන පීතෘවරයා හැටියට සැලකෙන්නේ සර් වෝල්ටර් ස්කොට්. ද වෝල්ටර් ස්කොට් කියන කතාවක් තියෙනවා. මේක හරිම නිෂේධනීය කතාවක්. ඔහු නූතන පීතෘවරයා වශයෙන් සැලකෙන අතරම අන්තිම අප්සෙට් කතාවක් තමයි යාමේ ඓතිහාසික නවකතා සම්බන්ධයෙන් කියන්නේ. ඔහු කියනවා මම දහසක් පොත්ගුල්වල රිංගා ලෝකේ බොහෝ තැන්වල ඒ බොහෝ කරුණු ඓතිහාසික කරුණු සෙව්වා. ඓතිහාසික කරුණු සොයා බැලුවා නිර්මාණකරණය සඳහා. දැන් මම එහෙම කළා අන්තිමට මම ආපු නිගමනය තමයි ඉතිහාසයටත් නිර්මාණකරණයටත් 100 අවංක වෙන්න බෑ කියලා නිර්මාණකරුවෙකුට. ඒ කියන්නේ එහෙමයි. දැන් මම වෝල්ටර් ස්කොට් ඒ නම ඉංග්‍රීසි වුණාට වෝල්ටර් ස්කොට් කෙනෙක් මම පිළිගන්නේ නැහැ. ස්කොටිෂ් නවකතාකරුවා ඉතා හොඳ විද්වතෙක්. ඒකට ප්‍රශ්නයක් නැහැ. මම උටහරි ගරු කරනවා. දැන් මම කල්පනා කළා වෝල්ටර් ස්කොට් මෙහෙම කියන්නේ ඇයි? ඒ වෝල්ටර් ස්කොට් මෙහෙම කියන්නේ ලොකු ඇත්තක් තියෙන්න පුළුවන් ඒගොල්ලන්ට අනු. දැන් ඉතාම ඇත්ත නම් මේ ඉතිහාසය ඇත්ත වශයෙන්ම තියෙන්නේ ඒ ඉතිහාසයේ දිහන බලන තැනැත්තා අතම තමයි. මේ කතාව මම නෙමෙයි කියන්නේ. මෙතන විද්වතුන් බොහෝ දෙනෙක් අහලා ඇති මේ එච්චි කා කියන ඉතිහාසඥයා. ඔහු කියනවා මේ කිසිම ඉතිහාසඥයෙකුට නිර්මාණකරුවෙකුට නෙමෙයි කිසිම ඉතිහාසඥයෙකුට අර මාළු ලෑල්ලක තියෙන මාළු වගේ ඉතිහාසය එයා එනකොට සපයලා තියෙන්නේ නැහැ කියලා එව්වා. ඒව තියලා තියන්නේ නැහැ මේ ඉතිහාසඥයෙකුට. මෙන්න අපේ ඉතිහාසය මෙන්න අපි අරගන්න. එහෙම තියෙන්නේ නැහැ කියලා එයා කියන්නේ. එයා කියන්නේ හොයාගන්න තරමටම තමයි ඉතිහාසය හැදෙන්නේ. ඒ කියන්නේ
එක්තර ආකාරයකින් ඉතිහාස පර්යේෂකයාට අනුව තමයි ඉතිහාසය හැදෙන්නේ. ඒක මත බේදෙන් ලක්කන කතාවක් කියන්න පුළුවන්. මම කියන්නේ මගේ කාරණා ඔප්පු කරන්න. එහෙම කරන්නත් හැබැයි එක්තර පොළු සත්‍යය තියෙන්න ඕනේ. වට බොරුවක් කරන්න බෑ. ඒ ඉතිහාසයේ දිහා බලන ඉතිහාසඥයන්ට නම් ඔයක එහෙම මම කිව්ව කරන්න බෑනේ. ඉතිහාසඥයන්ට ඔය කීප දේවල් හොයාගන්න වෙනවා, දත්ත හොයාගන්න වෙනවා, තොරතුරු හොයන්න වෙනවා, සාක්ෂි හොයන්න වෙනවා. හොයාගෙන බැරි තැන් දිහා කටහඬ බලන් ඉන්න වෙනවා. හොයාගන්න බැරි තැන් ඉතින් පස්සේ කවුරු හොයාගන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. යාට බෑ ඒක පුරවන්න යන්න අර ඒක සිදයක් කරා. හොයාගත්ත හොයාගත්තට කියලා තමයි කියන්නේ. උපකල්පනයි තේව දින පුළුවන්. නමුත් යන අතර වෙනවා. දැන් නිර්මාණ කරුවා වැඩේ තමයි නතර වෙන්නේ නැහැ. ඉතිහාසයේ කැන්වස් එකක් නම් ඒකේ පාට නොකරපු දැන් තියෙනවා නම් ඉතිහාසඥයයි පාට නොකරපු දැන් එහෙම තියලා තියෙනවා. අනාගත ඉතිහාසඥයෝ එක පුරවයි. නැත්තම් කොහෙමද ඉ? කිසිම නිර්මාණ කරුවෙක් එහෙම ඉස්සෙන් දියන්නේ නැහැ. ඒක පුරවන ඒ ප්‍රොබ්ලෙම දෙන්න සේ බලන්න කවුරු හේතුව අර ඉතිහාස සංඥාව හදාරන්න මොනතරම් විවර තිබ්බත් අර හිස්තැස් තිබ්බත් ඉතිහාසක් කියන්න ප්‍රශ්නයක් නෑ. ඒක ඉතිහාස සංඥාව පිළිගන්න. හැබැයි නිර්මාණකරුවෙ හිස්තැන් තිබ්බොත් එහෙම නිර්මාණි මම දන්නේ නෑ. මට හිතාගන්න බෑ කියලා ඒක බලන්නේ නෑ කවුරු කියවන්නේ නෑ කවුරු. ඒක පුරවන්න ඕනේමයි. ඒ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඉතින් එක පුරවන්න පුළුවන්ද? පුළුවන්ද පුරවන්න? පුරවන්න බෑ. දැන් දැනීම හරි. එක දැනීමෙන් පුරවන්නත් බෑ. මම කියන්නේ එක පුරවන්න පුළුවන් ප්‍රඥාව. ප්‍රඥාවකින්ම පමණයි මම මේ වචනේ අවධාරණය කරනවා. එක පුරවන්න පුළුවන් ප්‍රඥාවෙන්ම විතරයි. ඒ මොකද ඒ ප්‍රඥාවෙන් පෙරවීමෙන් මිනිස්සු මේක ඇසුරු කරන අය ඇසුරු කරන මිනිසා පාඨකයා වේවා ප්‍රේක්ෂකයා වේවා ශ්‍රාවකයා වේවා ඔහු අර කියන ඉතිහාසය පමණක් නෙවෙයි ඔහු තමන් සිටින වර්තමානයක් දකිනවා. ඒ වර්තමානය පමණක් නෙවෙයි ඔහු සාහතරකාරයෙකුට වැඩිය තමන්ගේ අනාගතයක් දකිනවා. ඔන්න උතරයි මේ 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 ක්‍රියාවලිය නිසා සිද්ධ වෙන්නේ දේ. මට වැදගත්ම දේ මේ. ඒකට ඓතිහාසික කතා නිර්මාණය කරන රචකයන් විශේෂයෙන් නූතන රචකයන් මෙන්න මේ කාරණාවෙදී ඉතාම පරිස්සම් වෙනවා සහ ඉතාම නිර්මාණශීලී වෙනවා ඉතාම ප්‍රඥාවන්ත වෙනවා කියලයි මම හිතන්නේ. මම කියන්න කැමති මේ කෘතිය මා මහත්සේ ආකර්ෂණය කළ කාරණාව එකක් තමයි ජැක්සන් ඇන්තනි මහතා මේ අත ගහපු අපේ ඉතිහාසයේ පරිච්ඡේදය. මං හිතන්නේ නිර්මාණකරුව විතරක් නෙවෙයි ඉතිහාසඥය වුණත් වැඩිපුර අත නොගහපු පරිච්ඡේදයක් මේ. වැඩිපුර තියක් කොහොමත් මේක මත ගහලා නැහැ. අත ගහලා තියෙනවා මෙන්න මෙහෙම. අර මේකේ අර අනියම් පෙම්මුට පටයක් තියෙනවානේ. ඔන්න ඔය කෑල්ල අල්ලගෙන හදපුවා නම් මම දැකලා තියෙනවා ඔය. අවුරුදු ගානකට කලින් දැක්කත් ෆිල්ම් එකක් කරා කවුරු හරි පිටරටින් ඇවිල්ලා. ඔය දස්කොන් ප්‍රමිලා පෙම් පොතේ බේස් කරගෙන මේ. ඒ වගේ වගේ දැන් ඒවා. මේ ආකර්ෂණය වුණ තැනෙන් අර හේව කරලා තියෙනවා මිස. මේ සමාජ ඓතිහාසික යුගයේ මේ කාල පරිච්ඡේදය. මේක ඉතා විශේෂ කාල පරිච්ඡේදයක්. ජැක්සන් කතා කරන මේ අවුරුදු 10 පමණ නෙවෙයි. මේ අවුරුදු 10ට ඇතුළත් වන වසර 223ක කාල පරිච්ඡේදය. ඒ තමයි උඩරට රාජධානි කාල පරිච්ඡේදය. දැන් හරි ප්‍රශ්න තියෙනවානේ. මට ජැක්සන් තාම තේරෙන්නේ නැහැ. සමහර මිනිස්සු ඊගෙන වැඩි කතා කරන්න කැමති නැහැ. මන් දන්නේ මගේ වගේ ඔළු අවුලක්ද මන් දන්නේ. ඒක ඒක එච්චරම නිකන් ඒ චිත්‍රපටකාරවන් දව
සල්ලියම් කරන්න පුළුවන් හින්දා ඉතින් ඔගේ දේවල් ගන්න දෙන්න පුළුවන් තියෙනවා මිස් ඒකේ වෙන වැඩක් නමුත් මේ විද්වතුන් උනත් මේ ඉබිරබද්ද කෙරෙච්ච සංවාද අඩුයි. මම කියන්නේ නැහැ ලංකාවේ හැම යුගයක්ම හරි ඓතිහාසිකයි. හැම යුගයක්ම ඉතා වැදගත්. හැබැයි මේ යුගයේ මේ කියන වසර 223ක යුගය ඇයි මේ මේ තරම් ප්‍රකාශනපත් නොවුනේ? තව මොකද ප්‍රශ්නයක් තියෙන්නේ? වෙලා බැලුවොත් මට හිතෙනවා මේ යුගයේ සමහර සිද්ධි ඒ ආකාරයෙන් සිද්ධ නොවුණා නම් ලංකාව සම්පූර්ණ වෙනසක්. ලංකාව සම්පූර්ණ වෙනසක්. පුතුගීසින් එදා දන්තුරේ වෙලෙදි පැරද්දුවේ නැත්තම් මම කියන කතාව අඩු වැඩි වශයෙන් කොටම තේරෙන්නේ විමලධර්ම සූර්ය මහ රජතුමා බලන විමලධර්ම සූර්ය රජතුමා දන්තුරේ වෙලේ සරණින් පුතුගීසින් පැරද්දුවේ නැත්තම් අර ලෝණා දේවරාජ මහත්මිය කියනවා වගේ මේක පැරණි අර ස්පාඤ්ඤයේ පිලිපීනි අල්ලගත්ත වෙලේ වෙන්න තිබුණා. ඒ කියන්නේ බයි උලන්දාරයන්ටයි සුද්දන්ට කරන්න බෝලක දිරෙන්න ඊට පස්සේ. ඊට වඩා මහ විනාශයක් කරනවා. අල මේකේ පිළිම නෙමෙයි මේ වගේ තන්නේ මේ. ඒ ආගමත් එක පස්සෙන් තිබ්බ. අපේ හදවත අපේ ජීවන දෘෂ්ටි එහෙම් පිටින් ගලවලා දාන්න තිබුණා. ඒක තමයි තිබුණේ අර. ඒක වැලක්කේ මේ මර වෙලක සටනකේ. දන්තුරේ වෙලේ වෙච්ච සටනින් තමයි ඒක ඒක නැතු. දා අල්ල ගත්ත නම් එහෙම. ඉතින් ඒ දැන් දැන් වැඩේ දෙන්නේ. ඉතින් බලන්න ඉතිහාසය හොල බැලුවොත් දැන් එහෙම යුද්ධ කරන්න ශක්තියක් තිබුණේ නැහැ. මෙහෙන් ආපු පෘතුගීසි හමුදාවටයි. පෘතුගීසින්ගේ රූගඩ වගේ ආපු ජයවීර බණ්ඩාරේ හමුද? ජයවීර බණ්ඩාර කියන්නේ අරිට්ට ගිවෙන්න පෙරමාල්. අරිට්ට ගිවෙන්න පෙරමාල් කියන්නේ සීතාව රායසිංහ රජතුමාගේ වඩක්. ද සීතාව රායසිංහ රජතුමා ඉරේ තමයි නමුත් සාල විනාශයක් කරපු කෙනෙක්ුත් වෙනවානේ. දැන් මට පොඩි කතාවක් මතක් කරනවා. ජැක්සන්ව කළා ස්වර්ණවාහිනී ඉන්න කාලේ ප්‍රෝග්‍රෑම් එකක්. රජවරු භාව රඟපාන්න ගත්තේ. මං ඇන්දේ දෙවිඩි රාජසිංහට. නරක තෝරා ගැනීමක්. මොකද අර මම ඒකට අවිෂ්ට වෙනවා දැක්ක. ඒක කිව් හැටි මම නිකන් යනවා ඒවල මම නිකන්. මතක ඇති? මහාචාර්ය මේ අපේ මමතර මහාචාර්යතුමාගේ මේ හොඩදෙර. මහාචාර්ය හොඩදෙර හිටියද? ඔබ ඔබ ගෙල්ලලා තිබ්බා මේ රජවරුගේ රිහසල් එකක් තිබුණා. ඔල හේතු රජවරු එතනට සීතාවක රාජසිංහ ගැමුණු පහපරාක්‍රමබාහු ආදිවාසී රජවරු ගොඩක් හිටියා. මම දෙවන රාජසිංහ. දැන් සීතාවක රාජසිංහට හිටියා මහත්ෙක්. ඔව් තව දක්ෂ මනුස්සෙක්. මම කියන්නේ ඒ ප්‍රශ්නේ නෙවෙයි. ඔහුත් අර වගේ ආවිෂ්ට වෙනවා ඒකට. අනිත් අය වගේ නෙමෙයි. අන්තිමට හෙනව. හෙන වලියක් ඇතට. මතද? දැන් මාචා රෝණ දිනම මෙහෙම බලන් ඉන්නු. මො දෙගොල්ලොම කියන්නේ බොරු නේ මේකයි. එහෙම විශ්වවිද්‍යාල වලයි. මම කියනවත් ඇත්ත, එයා කියනවත් ඇත්ත. රියසල් එකේදී හිර වලිය දැන් ෂූට් කරන්න බෑ මේක. මම දෙවෙනි රාජික වශයෙන් සීතාවක රායදායිය විවේචනය කරන පුදුම විදිහට. සහ සීතාවක රායසිංහගේ ක්‍රියාවලිය මම විවේචනය කරනවා. ඌ ගහන මේ උඩරට මිනිස්සු මේ රට පාව දුන්නේ අරමු ඒ දැන් වත්තා. ඒතර ජැක්සන්ස් නැත්තම් ගහ ගන්නවද පොඩි? අතින් පහෙන් ගහගෙන අවකෝ. ඒ වට්ටමට ගියා වැඩි. මම ජැක්සන් මට ගෝ මචං. ඌ පරිස්සමෙන් දැන් හෙට හෙට ෂූට් කරද්දි මචං. උත්තර කියන්න ඕන නැහැ. තා පොර දෙලා නෝයි. පවිත ප්‍රෝග්‍රෑම් එකට. ඒ දොස්තර වත් මනුස්සේ. යා බුද්ධිමත් ඉන්නේ. යාගේ අදහස්. මං කියන්නේ මම මේ කතාව කිව්වෙත් දැන් මේ ප්‍රශ්නේ තියෙනවා. මම හිතනවා මං අවංගව බයනතෝ කියනවා. අපේ රටේ ඉතිහාසඥයොත් ඔය වගේ දෙපළට බෙදලා හිටියේ කියලා. මට මතකයි මේ එක ඉතිහාසඥයෙක් කිව්වා ඒ පුදුම කතාව දැන්
්‍රීතාව රයසිංහ රයතුමා වැඩක්කට රැවටිලා බොද ඉදිීත පලජු රැවටන නෑම වඩක්කන්ට බොරු නැබී යෝකෝක දැක දැනගන්න හොඳ මේ වඩක්කැන මේ මුට රැවටුුණා රැවටලා එන පිස්සු කෙලිය නදී මොන පිසු කලක් වන්නේ අන්තිපුට සංග විලෝපනැක් සංඝයා වහන්සේල ගාතනය කළා තැ මේක හදන්න ගැයිට පස් එහෙමන මේ සංඝාවන මේ මැරුවේ දස ම ශසය ඇැවවා ඉති කවද මැරි සංඝාවන මැර ඒ කවද ගලින් නාන්සේ එදික පවුනැද්ද එක ගලින් නාන්සේල කරුණට කලක්නෑ අවද කත ඇත්ත කතාන්න ඒ සංගැන සංඝාව මැරුන් නැතුද ගලින්න ගනිනාසලනේ මොකවත් බරක පවුල හරි මම කියන මේ ඉතිහාසය තිච්ච පස්සේ ඉතිහාසඥන්ගේ තිච්ච පස්සේ ඒවත් බෙදිල හිටිය ඒකයි පස මේ බෙදීම නිසා මම හිතනවා යම් අසාධාරණයක් වුණයි කියලා උඩරට රාජධානි පිළිබඳව කරන විග්‍රහයන්ට ඒ නිසා තමයි ඉතිහාසයෙන් හොඳට බලන්න මේ චැප්ටරේ කියන වැදගත් වීරය ඔක්කොම එහෙම යටපත් කළා තියෙන්නේ අර දලදා මාලිගා ඇතුළත් තිබුණ සූරිය හැබැයි ඒක එච්චර කියන්නේ නෑ ඒ වැඩි ඒ මානේ හොඳට බලන්න මම මේ කතර බලලා ඔය ඔය වැඩතරන් වලත් මම බලලා ඉන්නවා ඔය ඔය දවසක් මම ප්‍රෝග්‍රෑම් එකක් අහන් හිටියා මේ මේ දලදා මාලිගා ඒකේ ඔක්කොම දලදා වහන්සේ ගැනත් කියනවා ඒක හදපු විමල දල සූරිය ගැන කියන්නේ මං අහන් හිටියා ඒ මොකද මේ පස්සේ කියලා දැන් ජැක්සන් අත ගහන්නේ මේ චැප්ටර් එකට ඒ චැප්ටර් එකේ නරකම දැනට දැන් අර කලින් කිව්වාගේ විමල ධර්ම සූරිය නොහිටින්න ශ්‍රී ලංකාව වෙනස් වෙන බවට පත් වෙනවා මොන වගේද එදා ගැමුණු කුමාරයා නොහිටින්න අනාදපුර රාජයාගේ ලංකාවේ අනුදරේ තිබ්බා වගේ මොන වගේද පළවෙනි විජයබහු නොහිටින්න රාජරාජ චෝලව එළවන්න බැරුණා වගේ මොන වගේද දෙවන පරක්‍රමබහු රජතුමා නොහිටින්න මාගව එළවන්න බැරුණා වගේම තව තව ප්‍රශ්න ලංකාවේ තියෙනවා නමුත් මේ තමයි ඉතාම තීරණාත්මක අවස්ථාව මේ රට අතිශය ප්‍රභාකරගේ කේස් එක ඇර ඒකත් කුවොත් බැරුව නැත්නම් විනාශ කරලා නැත්නම් ලංකාවේ බයිල ගන්න ඕනේ ඒක මම දාන්න නැති ඔය කිව්වා යෝ දේශපාලනට ගාව ගන්නෙ නේද ඒකත් ඇත්තම ගන්න ඕන එකක් ප්‍රභාකරන් මිනිහ දිගට හිටියා නම් නටබුන් රට මේ රට නටබුන් ගොඩක් වෙනවා අය කතා දෙයක් නැහැ කාලිංග මාග දන්නවද කරපු වැඩි ගොඩක් අය දන්නේ ඔය පොල් පොට් කරේ ඒ වැඩක් කරේ මේ මිනිහා මේ අර ප්‍රභුවරුම අවුල් විසුරෝ හැරි පොල්පොට් කලාවක් තාත්තා එක පැත්තකට පවුල කඩනවා ෆැමිලිය කඩනවා අල්ලා තාත්තා එක පැත්තකට යවනවා අම්මව තාපදේශයකට දරුවෝ තාපදේශයකට ඒ තරම් දරුවෝ කෙනෙක් හිතන්න බැරි තරම් අපේ වාරි ශිෂ්ටාචාරය සම්පූර්ණ විනාශ කළා සම්පූර්ණ විනාශ කළා මේ ඔක්කොටම තිබ්බ උදාහරණයක ආවහම දැන් බලන්න ලෝකේ බොහෝ රටවල් වල ආක්‍රමණ වල එහෙම දේවල් වෙනවා තමයි හැබැයි බලන්න මේගොල්ලෝ මේගොල්ලන්ට තිබිච්ච උමනාව දැන් ඔය ලෝණ දේවරාජ මහත්මියගේ උඩර රාජධානී ග්‍රන්ථයේ තියෙන හරි වැදගත් කක් මේ අසවේදු ජොන් ජෙරනිමෝ ද අසවේදු කියනවා මේ මොකද්ද උඩරට සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ යුද්ධ ප්‍රතිපත්ති යුද්ධ මේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ යුද්ධ කරලා රයිට් ආක්‍රමණය කරලා යුද්ධ කරලා මිනිස්සු අල්ල ගන්නවා රටවල් යටත් කර ගන්නවා ඊපස්සේ ලෝක ඉතිහාසෙ පුරාම තියෙන එක හරි හැබැයි දැන් මේ 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 යුද්ධ විතරක් නෙමෙයි ඊගස්ස තව යුද්ධයක් තියෙනවා යුද්ධය ආසේ තව යුද්ධයක් තියෙනවා මේගොල්ලන්ට මොකක්ද අසවේදු කියනවා අසවේදු තමයි ලංකාවේ පුතුගේ කැප්ටන් ජෙනරල් ඒ කාලේ ඔව් මේ මේ පෙරදිග ඉන්දියා සම මේ මේ යටත් දීතු බාරයට පුවාම නිලධාරියා බාරට පත්වලා ගියාම ඔක් කියනවා මොකද කියන්නේ ඔවුන්ගේ ආහාර ද්‍රව්‍ය විනාශ කර දමමින් සහ ඔවුන්ගේ ගෙරිහරක් අප අල්ලාගත් ප්‍රදේශවලට එළවා දමමින්
එම ප්‍රදේශවල වැසියන් අල්ලා ගනිමින් හෝ මරා දමමි. ඒ ජීවය සෙමෙන් සෙමෙන් සිඳවාලන අරමුණින් සම්පූර්ණ යුද ශක්තියම යොදා වසරකට දෙවරක්ම එයට පහර දෙමින් එම රාජධානියට විරුද්ධව මම නිරන්තර යුද්ධයක යෙදුණෙමි. මිනිස්සුන්ට ගහන හමුදා වලට පස්සේ මොකටද කරන්නේ? මරි හරක් මරන්නේ, ගහකොළ විනාශ කරන්නේ, මේ කුඹුරු විනාශ කරන්නේ, මේ ජීවය විනාශ කරන්නේ, මිනිස්සු විනාශ කරන්නේ. හරි, ඒ සම්පූර්ණයෙන්ම ජනශූන්‍ය වනතුරු 14 හැවිරි දෙවියන් ඔබට එකම තරුණයෙකුවත් ජීවත්වනු දැකීමට ජීවත්වනු සිටීමට නොසලස්සන අයුරින් විනාශ කරමින් මේ යුද්ධ කාලයේම එම රාජධානිය ලේ ගලා යාම සලස්සමින් මරණයට පත් කළ යුතුය. දැන් අඩු වැඩි වශයෙන් මේක තමයි අනිත් අයලත් කළේ. දැන් ලන්දේසිකාරයෝ කළෙත් මේක තමයි. ලන්දේසිකාරයෝ වාසනාවට එකපාරයි ලන්දේසින් උඩට ආක්‍රමණය කරන එකපාර. පුළුවමයි. ඒගොල්ල කළෙත් ඉස්සලා පන්සල නැස. බණ පොත්ත වුණා පුච්චරෝ. තරහත් සුද්දකට දන්නවනේ මතර වැඩිපුර කතා කරලද මකට කියන්නේ යන්නේ මොකද බ්‍රවුන් රික් කියන්නේ බෙල් පිටාන්නේ කාගේ මේ කෙත්තතු ඉන වෙල්ලාසි සම්පූර්ණ කෙත් වාරි මාර්ග මේ අර දැන් අර හදපු සමහර තාම පාරවල් තියෙනවා ඒ අර කුඹුරු මැදින් පාර හදලා තියෙන්නේ කුඹුරු මැදින් පාරවල් කොහෙද තියෙන්නේ කුඹුරු මැදින් පාරවල් දාලා තියෙන්නේ තාම දෙන පාරවල් ගිල වාන ජගා දන්නේ ත්‍රිදා කොට කියලා කැඩුවා මේක ඒ වාරි පද්ධතිය ඔක්කොම කැඩුවා විනාශ කළා. ତර මහා විනාශයක් කරු පරිච්ඡේද මේ 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 විනාශය ගැන ඇත්තට කියෙන්නේ මන් දන්නේ නැහැ ඒක. මහා විනාශය. ඉතින් අර ඒ මන් දන්නේ කිව්වට කමන්නේ අර කියන්නේ මේ. සුද්ද වෙන්නේ නැත්නම් අපිට කෝච්චි පාරක් දැයි කියලා එහෙම නේ කියන්නේ. ඒක තමයි ලොකුනේ කියන්නේ. සුද්ද වෙන්නේ නැද තමයි ඔය කෝච්චි බින්ගල් දී සුද්ද ඊට විස්සා. හොඳ වෙලාවට දැන් ඉන්නේ නැත්නම් දැන් හයිවේ එකේ තුන නැත්නම් හයිවේ දැයි කියලා කියන්නේ. එහෙම මානසිකත්වයක් අපි ඉන්නේ. ඒක තමයි කියන්නේ මේ මේ ඒ තව හේතුවක් තියෙනවා මේ ඉතිහාසඥයෝයි ගුරුවරුයි දේශපාලන වැඩක් ගැවුවා කියන්නේ නැහැ නේ. මේ නිර්මාණකරුවෝයි යම් ප්‍රමාණයක ඔය කියන එක මං හිතනවා මේ 223 කාල පරිච්ඡේද කන්ද උඩට රාජධානි සමය පිළිබඳව එක්තරා ආකාරයකින් ඇඟ ලොමු දහ ගන්න වෙනවා. අනිත් පැත්තෙන් ඥානේ ප්‍රඥාව දනවන ප්‍රඥාව නිර්මාණය කරන නවකතාවක් රචනා කරනවා ජැක්සන් ඇන්තනි කාණ්ඩ උපදින්ද දැන් අපි දන්නවා දැන් මම පොඩ්ඩක් කියන්නම් ආපහු හැමෝ දන්නද මට පොඩ්ඩක් මතක් කරන්න කැමතියි කඳුරට රාජධානී ආරම්භක රජුරු අපි දන්නවා රාජධානී හදපු එක පළවෙනි බලධර සූරිය දෙවෙනි එක්කෙනා සෙනරා රාජ්‍ය කරා තුන්වෙනි එක්කෙනා සෙනරත්ගේ පුතා දෙවන රාජසිංහ. දෙවන රාජසිංහගේ පුතා දෙවන විමලධර්ම සූරිය. දෙවන විමලධර්ම සූරියගේ පුතා තමයි දැන් ජක්සන්ගේ කථානායකය. වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ. රජ වෙනකොට අවුරුදු 17යි. වයස 17යි. දැන් කොහොමටත් දැන් දෙවන විමලධර සූරිය ගැන කියද්දි කියවෙන්නේ දැන් දෙවන විමලධර සූරියගේ තාත්තා ඔහු තමයි ප්‍රබලම රජුරු. සමහර විමලධර සූරියටත් වඩා ඔහු තමයි දෙවන රාජසිංහ රජුරු තමයි ඔය පෘතුගීසිංහ ලංකාවෙන් පළවා හරින්නේ. වරහන් ඇතුලේ ලන්දේසින් සමග එකතුව ඉගුරු දින විරසගත්ත කියන්නේ ඒකනේ. ඊට පස්සේ උගේ නෑ. හැබැයි එදා බලවන්ත රජුරු දෙවන රාජසිංහ. ඒ තාම රණශූර යුදශූර දෙවන රාජසිංහගේ පුතා විමලධර සූරිය හැම දෙවන විමලධර සූරියගේ පුතා ඔහු හැම කෙනෙක් නෙවෙයි. ඔහු බොහොම සාමකාමී. ගැන් නිවුසුම් වලට වැඩිපුර කැමති. හැබැයි දැන් ඔය පන්සලක් කරලා දහමට සාල සේවයක් කර ලන්දේසින් එක බොහොම හොඳින් ඉතින් කරබරක් නැතු කරු බලසි. එයාගේ පුතා යක්ෂන්ගේ කතානායකය ඒ ඔක්කොටම වඩා වෙනස් එක්කෙනි. ඔක්කොට වඩාගෙන ඊට පස්සේ ඉන්නවා කට්ටියක්. ඒ ඊට ඒගොල්ලන්ට තේරි වෙනස්.
ඊට පස්සේ ඉන්නවානේ ශ්‍රී විජේ රාජසිං, රාජාදී රාජසිං, සෝරි ශ්‍රී විජේ රාජසිං, කීර්තිසි රාජසිං, රාජාදී රාජසිං, ශ්‍රී වික්‍රම රාජසිං. ශ්‍රී වික්‍රම රාජසිං ඉතින් අවසාරයක් කරගෙන, හැබැයි මෙයා තමයි සිංහලයේ අන්තිම රජු. සිංහල ජාතිකයෙක් වශයෙන් රාජ්‍ය කෙරුවාව අවසන් කරන එක. එයා අවුරුදු 17යි රජකම ලැබෙනකොට. දැන් සෙල්ලක්කාරයෙක් කියලා කියනවා. රජවරුගේ ළමයි ඉතින් සෙල්ලක්කාරයෝ වගේ තමයි සාමාන්‍ය ඉස්සරතේ වෙන්නේ. දැන් අපි මෙයා ටිකක් අසාමාන්‍යයි. අසාමාන්‍යයි. කවුරුත් කියන අහන්නේ. හැබැයි දැන් ඒ නිසාම හෝ එහෙම නැත්තම් ඒ අර පංගාඩම් කර තිබෙන චාරිත්‍ර වාරිත්‍රවල ප්‍රබලකම නිසා හෝ මම ඒකට පොඩි සැකයක් තියලා තියෙනවා. එයාගේ රාජ්‍යෝදය ආරම්භ වෙන්නේ හරිම මහා තාම ලංකාවේ රාජ්‍යෝදය රාජ්‍ය අභිෂේකයක තිබෙන ඉතාම සම්ප්‍රදාන කුල විදියට. ඒකත් මම කියන්න එන්න මේ ජක්ෂර දෙන්න වැඩේ තියෙන විශේෂත්වකම දැනෙන්නේ ඔය තිරුම් ගත්තාම. දැන් ඒක අපි කියලා අපි සරල නමක් දාමුකෝ ඔකට. කවුරුත් දන්නේ ක්ෂත්‍රීය අභිෂේකී. දැන් ක්ෂත්‍රීය අභිෂේකයට මෙයා එනකොට මෙයාට වෙනම ප්‍රේමයක් තියෙනවා. ඒකත් වැරදි එකක් නෙමෙයි. දැන් ඒක යාබි අශෝකමාලා බැඳ නෙමෙයි. උඩරට ප්‍රභූ පවුලක මොණ්ඩරවිල කුමාරයාවි, හරි මොණ්ඩරවිල කුමාරයාවි, මොණ්ඩරවිල කුමාරයාවිත් එක්ක ඉතාම හොඳ ආදර සබලතාවක් පවත්වාගෙන ගියා. හැබැයි එයාට දෙන තැන තමයි යකඩ දෝලිය. ඒ කියන්නේ අගබිසව නෙමෙයි, අගබිසව රන් දෝලිය. රන්දෝලිය කියලා කියන්නේ ඒගොල්ලෝ යන්නේ අර යන්නේ රන්දෝලාවේ BMW. අර යන්නේ වෙසල් එකේ වගේ. ඒකයි වෙනස. ඒ නම තමයි දාලා තියෙන්නේ. බැරිලාවත් ඒ මාරු වෙන්නේ නැහැ. බැරිලාවත් අර යකඩ දෝලෙට පොඩක් දෙන්න ගාව ඉල්ලන්න බෑ. යෝ බෑ. යෝ බෑ. හැබැයි බබාලා හම්බෙන එක කාටවත් ප්‍රශ්නයක් රජුරු දෙදෙනාටම මේ ඉතින් මේ ඒකට එකට දෝලි රන් දෝලි ප්‍රශ්නකුත් දැන්. හැබැයි හමුණට පස්සේ අරුට රජ කවුල ඒ රාජ උරුමේ දෙන්නේ නැහැ යකඩ දෝලියට. ඔබට මේ කොහොමද ගලුවත් හම්බෙන්නේ? රන් දෝලියට තමයි දෙයි. ඒක කමක් නැහැ කියමුකෝ. හැබැයි රන් දෝලිය හොයාගන්න මෙහෙන්නේ මේ. ඔන්න වැඩි. ඒකට යනවා කට්ටිය ඉන්දියාවට, කැනඩාවට, ජර්මනියට, එහෙම දෙවි. ඒ කාලේ කොහොමද මම දන්නේ. නමුත් යවන්න ඉන්දියාවෙත් මේ එහා පැත්තට යවන්න. මන්නාරම් පීරෙන් එහා පැත්ත. දැක්ක ගියානේ හැරෙන්න. අර තමයි යන්න. ඒ ලෝකේ ලස්සන කතාවක් තියෙනවා මම දන්නේ. දැන් සමහර ඉතිහාසඥයෝ කියන මරු කතාවක් දැන් කතා කියන විදිහට රාජ පරපුරක. රජ පරපුරක මතක නැහැ පට්ටිනායකර්. යා ප්‍රබල රජ පරපුරකින් පැවත එන හෝ පවතින තැනක තාම ඉල්ලන් එන්නේ මේවා කියලා කිව්වම. හැබැයි සමහර ඇත්ත මේ වාගට සමහර පොතක තියෙනවා. පොත ලිපි එක පොත මතක නැහැ ඇත්ත. කියනවා මේ එහෙම එවුන් නෙමෙයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තට දැන් වගේ දන්නේ නැහැ නේ ගියා. දැන් අවසාගේ මොබයිල් වේවා අන්තර්ජාලය බලන්න බෑනේ ඔය කොයිද ඉතිහාසය ආරම්භ කට්ටිය ගියාම රජ බාලිකාවට ගියාම රජුර එළවලා ඉන්දියන් වතේලා ඔක්කොත් දේ රජතුමා මේ යා කියනවා උඹලා මේ මයෙන් ලංකාවේ රජුරු අපෙන් ගෑනු ඉල්ලන්න ආපේ අපිට කරපුවා ගෞරවය බලන්න ගෑනු දෙන්නේ නැහැ අපි එමයි කියන්නේ එමයි කියලා දෙන්නේ වචන වටවත් කියලා අදහස මේක හරි බලන්න
කවුද මේ බල කවුද ගෑපේ ගෑනිල්ලන්නේ ඇයි බලලා දෙන්නේ ගෑනු ඒ මේක තමයි එක්ස්ප්‍රෙෂන් එක ඓතිහාසික ස්පෙෂල් එක මොන වචනෙන් කිව්වත් මොන භාෂාවෙන් කිව්වත් එක්ස්ප්‍රෙෂන් එක මේකයි බලලා දෙන්නේ ඇගේ ගෑනු කියලා එළවලු එළෙව්වහම උතර ඉන්නවා ඒ හවුල જાතිය අපතර ඉන්නවනේ පොරක් ඌ ඇවිල්ලා කියනවා මේ අපේ ගෙදර දෙකක් ඉන්න ඕන දෙන්නක් කියලා කියනවා ආවල් වෙලාවට ආවල් තොටබොනට එන්න මම එක්කන් එන්න අක්කයි නම් ගියේ එයාගේ දුවලා දෙන්න දැන් ගියුන්ට මොන හරි දැන් ඒ අපි කට්ටිය එව නේද රාජකුමාරෝ කියලා අරන් දෙන්න අරගෙනවා එහෙම ලු කියලා ඒක තවත් තියෙනවා තව කතාවක් තියෙනවා මේ මේ උත්තේ මම හුඟක් කැමති දෙවෙනි කතාවට. ඕක තමයි වෙන්න ඇත්තේ කියලා. මගේ හිත කියන්නේ වෙන්න ඇත්තන අරක තමයි කියලා. දෙවෙනි එක. එහම අරන් ඇවිල්ලා දැන් එයා තමයි රාජමහේෂිකා. මේ කොහෙවත්. මම කියන්නේ දැන් මේක මේ හරි ওই ඓතිහාසික සම්ප්‍රදාය කියන එකත් මහා බරුවක් තියෙනවා. ඒක එක එක කාලවල එක එක දේශපාලන උපක්‍රම විදිහට හදාගත්ත පොඩි බොරුවක් තියෙනවා. අපේ මහා සම්ප්‍රදාය එහෙම එකක් නැහැ. තිබ්බනම් සම්ප්‍රදායේ ඒ ඒවා කුඩුපට්ටම් කරපු අයගේ සාක්ෂි තියෙනවා. දවුද උදාහරණයක් ගැමුණු රජතුමා. ගැමුණු රජතුමා දැන් අර පැල්ලගේ වෙලාවේ එයාව බලාගන්න ගෙවිලියක් නේ. කිරිමැණිකේ කියලා කිරිමැණිකේ වගේ නම් තිබුණා අපි දැම් ගත්තට මට තේරෙන්නේ නැහැ එහෙම ඒ කිරිමැණිකේ කළුමැණිකේ කියලා. අපි යර මම නම් කියන්නේ මේ කති ඒ කති පොදන සෙල්ලිපියෝ තියෙනවානේ කොස්සාගම කන්න සෙල්ලිපි කියන්නේ ඒ කති කියන කාන් ළමයි එක තමයි ප්‍රේම සම්බන්ධයක් ඇති වෙන්නේ ඒ තමයි මේ මේ ගෙවිලිය ඒතර තේරුම් හැමෝ තේරුම් ගන්න නැහැ මෙන්න මේ කතාව දැන් ගැමුණු රජුරෝ ගිහිල්ලා දැන් මේ බොරුවට ගොවියෙක් වුණා නෙමෙයි මොකද දන්නවද බොරුවට ගොවියෙක් වෙන්න බෑ නේ බොරුවට ජර්නලිස් කෙනෙක් වෙන්න පුළුවන් බොරුවට සංගීතඥයෙක් ඕ වෙන්න පුළුවන් බොරුවට දේශපාලඥයෙක් වෙන්න පුළුවන් බොරුවට බොරුවට ගොවියෙක් වෙන්න බෑ ගහලා එළවන්නේ කුඹර ගිහිල්ලා කුඹරේ ඒ වැඩ කටු හල්ලලා කරන්න බැරුව ගෙද්ද එහෙම එළවනවා එළවනවා ලව්වේ ඉන්න බෑ රන්වන් නැඟ පිච්චෙනවා ඒව බෑ කුපුරේ ඒතකොට ගොවියෙක් එයා ගොවියෙක් වුණා ඇත්තට මම කියන්නේ ඒ වෙලාව මේක අතහැරලා ගියේ කියලා මම කියන්නේ ගැමුණු ඒතකොට මේ ඔක්කොම අතහැරලා ගියේ මේ බම්බු මට වැඩක් නැහැ ඔකේ ලයිට් බියර් බින අර අර යකට කිද්ද කරන්නේ නැත්තම් මට මේ මේ බොරු වැඩක් නෑ මේ බොරු සාමය හරියන්නේ නැහැ මම එහෙම එහෙම නෙකී මිනිහා යාළු වෙනවා අර දැන් බලන්න ඉතිහාසය කොහෙද තියෙන්නේ කියලා එයාටත් ඔය ප්‍රශ්නේ ඉන්න ඇතිලි යක. වීරයතුමාගේ මරණයෙන් පස්සේ කැඳවගෙන ආපුවාම අනුරාධපුරේට sorry දකුණට එයා එයා මේ දරුවා අර අර මිනිස්සු අරන් එන්නේ. විශ්සුද? එයාට තිබුණේ ක්ෂත්‍රීය ක්ෂත්‍රීය අභිෂේකයක් කරන්න ඇත්තවසෙ. ඒකද අර කැලේ විතර නැත්තේ කොහොමද නෑ මම ඕක කරන්නේ නෑ ඉතර කියලාද දැන් දැන් මට මගේ කියන්නේ ඔල ඕට අන්න අන්න අපි සම්ප්‍රදාය වෙනස් කරපවස්තාව සම්ප්‍රදාය නෙමෙයි සම්ප්‍රදාය කඩපිට යන වෙලාවක සම්ප්‍රදාය හරි ගස්සපු පෞරුෂයක් ඒකට පෞරුෂයක් තියෙනවා ඒකට සමාජ පුද්ගල පෞරුෂය බලපාන සමාජ පෞරුෂය නෙමෙයි ඒක ඇත්තවසෙ සමාජ යෝග කෝක කළත් එකයි ගැඹුරු රජතුමා එදා ඔක්කොම කළා මේ ඉන්දියාවෙන් හරි කොහෙන් හරි විසවක් ගෙන්නවා නම් මිනිස්සු එපා කියනවා මිනිස්සු එපා කියනවා ඔයා හරි වැරදි කළේ අර 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 යාළුවට ළමයා දාලා ආවා කියලා මානව හිමිකම් යනවා නඩත්තුලට ඉල්ලලා කවුරු හරි ඒක නැහැ ඒකත් පිළි ඒකත් මරු අපි ගේ ෂෝක් ෂෝක් කිය අපිත් කියයි දැන් අද ඒක අපිත් කියයි මරු කිය එහෙම කළේ නැහැ එහෙම නොකිරීමේ ප්‍රතිඵලය වශයෙන් ඉතිහාසය කියලා කතා කරන්නේ. ඒක තව ප්‍රශ්නයක්. එහෙම නම් ගැමුණු රජතුමාට ගියේ ගැමුණු රජතුමාට පුතෙක් ඉන්නවා. සාලිය කුමාරය කියලා. ඉතිහාසය ඉන්නවා සාලිය කුමාරය. හැබැයි අම්මා නැහැ. බලන්න.
අම්ම ගැන කියන්නේ. ඒ මොකද? අර ශක්‍රිය මගුල නැති හින්දා. එහෙම පෞරුෂයක් තිබුණා. දැන් මං කියන්නේ ওই බටන් එක අරගෙන තිබුණානේ. ওই බටන් එක ගොඩක් අය අරන් ආවා. විමලදර සූර්ය එක පළවෙනි විමලදර සූර්ය ඒ බටන් එක අරන් ආවා. සරණත් එක අරන් ආවා. හැබැයි යාගේ පුතා යාගේ නෑ. යා තමයි ඉස්ලාම ගෙන්නන්නේ. නුර රාජ කඳුල් රාජධානි එයා තමයි මේ දෙවන රයිසික රාජතුමා තමයි මේ ගෙන්නන්නේ මේ විසවක් මදුරාපුරේ. එයා තමයි. ඊට පස්සේ ඔය සේරමල්ලා එයාගේ පුතා දෙවන විමල ධර්ම සූරිය එයාත් ගෙන්නන්නේ ඉන්දියාවේ විසවක් බලන් ගියා. මුගේ ඔක්කොටම මේ ගෑලි ඉන්නවා. මොන අදහසින්ද කියලා මට මතක නැහැ. මේ හිටියා දෙවන රයිසික රයිතුමාටත් මේ සිංගල කුලකාන්තාවක් හිටියා විවාහවල ඩොක්ටර් හිටියා. හැබැයි ඒ අර වරප්‍රසාද මොකද? එතකොට දැන් මේ කඳුළු ගින්දර කතාවේ දැන් මම මේ කියන ඔක්කොම දැන් මම මේ කියපුවා මේ කතාවේ නැතිව නෙමෙයි. ජැක්සන් මේ කතාව මම මේ කියන කතාව ලියලා නේ. නමුත් මේ කතාව තියෙනවා. ඒ කියන්නේ ජැක්සන් මේ කතාව ඔක්කොම දැනගෙන තමයි මේක ලියන්නේ. ජැක්සන් මහා සම්මත වික්‍රම බාහුවගේ ඉඳන් රාජ්‍ය පිහිටවපු විමලදරව සූරියගේ ඉඳන් අවසාන ශ්‍රී වික්‍රම රායසිංහ රජුරෝ දක්වාම දැනගෙන මේක ලියන්නේ. ඒ දැනුවත්භාවයේ මුළු පොතේම තියෙනවා. ඒක කියන්නේ මේක මහිමී කියන්නේ ඒකයි. ඒක මහිමී කියන්නේ ඒකයි. මම මේ කියන කතාව ලියලා නැහැ කොතරවත්. නමුත් මේ කතාව තියෙනවා කියලා මම කියන්නේ. ඒක දැන් නතු ලියන්න බෑ මේ. ඒක දන්න හින්දා ඔහුට අහු වෙනවා මාර දෙයක්. ඔහු එක කියන්නේ ආදරයෙන්. ඔහු ආදරය කියන අතිසියු මනෝභාවයට මේ ගැඹුරු දේශපාලන ප්‍රශ්නය සමපාත කරනවා. විශ්වක. ඇත්ත වශයෙන්ම මේ කොල්ල ආදරවන්තෙක්. ඔහුගේ මිත්‍රයා පෙඩ්‍රෝ ඩි ගැස්කොන්. ඒක අමුතු ඒකත් අමුතු ඉතිහාසය නේ අමුතු චරිතයක්. ඒ ගැස්කොන් කියන්නේ ප්‍රංශ. ප්‍රංශ ප්‍රංශ ජාතික පියෙකුටත් පෘතුගීසි ජාතික මවකටත් දාව උපදින්න දරු. ඒතරෝ පෙනුමෙන් අමුතු වෙනස් වෙන්නේ නැති. හරිම ලස්සන මනුස්සයෙක් වෙන්න ඇති. ඒ ජාන මිශ්‍රයත් එක්ක යනවානේ අමුතු ලස්සන. අමුතු ආකර්ෂණයක් තියෙනවා. හැබැයි ඌට පෘතුගීසි ඉගෙන ගන්නවා රේතුමාගෙන්. ඌට මේ මේ ප්‍රංශ භාෂාව බෑ. ප්‍රංශ ජාතිකයක් වුණාට ප්‍රංශය ප්‍රංශ බෑ. සිංහල හොඳට පුළුවන්. හොඳට සිංහල කතා කරනවා. භික්ෂු නාන්දලාගෙන් භාෂා ඉගෙන ගන්න තියෙනවා. කවි පබස හොඳ කලාකරුවෙක්. හොඳ කලාකරුවෙක්. කුඩා කාලේ ඉඳන් මිත්‍රයා. මේ 17 අවුරුදු කෝල එක වයස දෙන්න. රජබාලිකාව හැදෙන්නේ ඌ. මිත්‍රයා. දෙන්න අතර පුතුමා කරන්න වෙන අවබෝධයක් තියෙනවා. දැන් ගස්කොන් දන්නවා මගේ මිත්‍රයා අනාගත රජතුමා හරි ලව කෙනෙක්. හරි ආදරවන්තයි. මම ඒක පිළිගන්නවා. මොකද දන්නවද? ඔය පිස්සු නටන සමානට හරි ආදරවන්තයි. ඒ වේ උත්තේ. කියන්නේ බෑ. පිස්සු නටන කොල්ල වෙනව නේද? හරි සෙන්සිටිව් සමානට. සංවේදී අය. මගේ වැරදි ප්‍රතිපලයක් ඇදෙනවා ගොඩක් ඒ වගේ. එයා ආදරය කරන්නේ මොණ්ඩරවිල කුමාරි හාමිට. ඈත් එක්ක ආදරේ හරි ලස්සන. උදේ ලස්සන ආදරයක්. ආදරේ බලාගෙන යනවා. ඒ අතර ඔහු සහයට ගන්නවා මේ කුමාරි කුමාරිකා. හැබැයි අර දැන් ඔන්න රාජ්‍ය යන්ත්‍රණය කියා හිටන ඔබ ඔබගේ අභිෂේකයට. ඒ අතර පියගායතුවා මේ යන්න ඕන වෙන වර්ණ මංජකේ. මංජකේ වහම සූදානම් වන්නේ අභිෂේකේ. ඒත් අභිෂේක සඳහා අත්‍යවශ්‍ය අංගයක් අර අදුරාවින් රාජලේ තියෙන රාජ කන්‍යාව ගේන එක. රාජලේ සහිත කන්‍යාව. ඒක ගේනවා. දැන් මෙතන තියෙන වැඩේ තමයි ජැක්සන් මම මේ කිව්වර මම මෙතෙක් කළා කිව්ව මහදේශපාලන කතාවයි. මේක යට තියෙන ප්‍රශ්නේ දරාගෙන මේ රජුරුවන්ගේ
ජීවිතය හදන හැටි. ජීවිතය හදන හැටි. ඔහු කොහොමද ඔහුට ඔහු දන්නවා කොයි වෙලාවකරි මෙතන මාර ප්‍රශ්නයක් එනවා. ඔහු ආදරය නිසා ඒ ආදරය ඇත්ත වශයෙන් මේ ඒ අප්‍රමාණ ආදරය නිසාම බිහි වෙන දරුවෙකුත් ඉන්නවා. උඩ දරු පෙටියෙකුත් ඉන්නවා. ඊට පස්සේ ඇයිගේ බලවත් ඉල්ලීම් පිට ඔය හඟුරංගිත මාලිගාවට ගෙන්න. මහා මාලිගාව තියෙන්නේ කැන්ඩි නුවර. හඟුරංගිත මාලිගාවටත් ගෙන්නන අර අර කුමාර ගමේ කුමාරිකාව. ගෙනල්ලා එදියන් ඉන්නවා. දැන් ඒ අතර මේ අර මහේෂිකාව එනවා. දැන් ස්වාභාවිකව මේ කතා දෙක දන්න දෙන්න දෙගොල්ලන්ට දෙන්න තරහයි. එහෙමනේ. එයා දැකලා නැතුනොත් මෙයා එයාට ඊර්ෂ්‍යා කරනවා, එයා මෙයාට ඊර්ෂ්‍යා කරනවා. ස්වාභාවිකව සහ විහිිත පරිද්දෙන්. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් අනාගතේ එන්න නියමද ඊළඟ ප්‍රශ්නේ. දැන් මේ රාජකුමාරය එන්නේ මේ. රජතුමාට දහවපන්න දරුවා. ඔය අතර තව ප්‍රශ්නයක් තියෙනවා. මේ එකම ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ පිය රජතුමාත් ඒ වැඩේ ඉඳලා. එතකොට කීරවැල්ලේ කුමාරියාම කියලා කෙනෙක් තමයි දෙවරේ වල දන සූර්යගේ භාර්යාව. ලාංකික භාර්යාව. එතකොට එයාට පුතෙක් ඉන්නවා පට්ටිය බණ්ඩාර කියලා. ද පට්ටිය බණ්ඩාර ඉතින් ඉන්නවා මම තමයි රාජ්‍යත්වයට උරුම කරුවා. ਉਹ මොකද කරන්නේ? ਉਹ කැරල්ලක් ගන්නවා. දරුණු කැරල්ලක්. ඒ කැරල්ලට එකතු වෙනවා ඔය කුඩට ප්‍රභුවරු කන ඔක තමයි තිබෙච්ච පස්සේ දිගට මේ බලුවාම දකා ඔය පුරු කාල පරිජ්ජේ පුරාම කලණේ පස්සේ හැමතිස්සෙම තිබෙච්ච පස්සේ තමයි මේ වඩුක ක්‍රියාදාමයට විරුද්ධව මහා අරගලයක් තිබුණා මෙතන ප්‍රභුවරු යම් පිරිසක් අලුතරම අරදයක්වත් ඊටත් වැඩි අර මොකද පොතෙන් මම දැක්ක සම්පූර්ණ ලිස්ට් එක ඒ ප්‍රභුවරු ප්‍රාදේශීය ප්‍රභුවරු ප්‍රොවින්ෂියල් ලීට් එක. ඒකේම තව පල්ලෙහා ඉන්න උප ප්‍රභූවරු සබ් ලීට් එක. මේ දෙකොල්ල එහෙමනේ කළා මහා කැරල්ලක් ගහලා මාලිගා කැරල්ලක් ආපු වෙලාවේ තාම අනතුරටපත් වෙනවා රජුරෝ. එයින් බේරෙන්නේ ඔය ගැස්කොන් එතකොට ලෙව්කේ වගේ රාජපාක්ෂික නිලධාරීන් නිසා. එතකොට ඒ ප්‍රතිපලයේ විදිහට අරුම් සියල්ල සමහරු මරණයටපත් වෙනවා, සමහරු අත්අඩංගුවටපත් වෙනවා. ඉතින් අත්අඩංගුවටපත් වෙනාගේ කතන්දරේ බලපුවාම ඒගොල්ලෝ හෙනම බලන් ගියා වෙන දේශප්‍රේමී අරගලයක් කළා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මේ අපිට පේනවා මේ කාලයක් ඉඳලා ඇවිල්ලා දැන් මේ එන මේ ඉන්දිය මේ වඩුග ආධිපත්‍යනේ මේ අපේ රාජධානී නැතු එක නෑ. මේකෙන් බේරෙන්න අවසාන අවස්ථාව මේක තමයි. ඒක අසාර්ථකයි. කරලා සාර්ථකේනවා. වීයුතු පරිදි මරගොල්ලන් ඝාතනය කරනවා. පට්ටි කුදර ඇතුළු ඒ කල්ලිකාරු සියරම ඝාතනය කළා. දැන් රජුරන්ගේ හැලතුර පටන් ගන්න කරලා එන්නේ එක්කම. මොකද අර ඉන්දියන් අර බඩුග මහේෂිකාවගේ සහ ඥාති පිරිස ගේනෝ නීති තර්ක ප්‍රොටෝකෝල් එක පස්සේ ගන්නයි ඒක. ඔහොම තියෙන්න බෑ. ඔබ ඉන්න ඕනේ දැන් රජුර මේරුට ඉන්නේ හංගුරංගෙද නෑ. ඔබ වහන්සේ එහෙනම් ඉන්නේ රාජමහේෂිකාව යන්න ඕනේ හංගුරංගෙද. රාජමහේෂිකාව හංගුරංගෙද යනවා නම් එහෙ ඉන්න මහේෂිකාවට එහෙ ඉන්න බෑ. එයා යන්න ඕනේ අපෝ ගෙදර. ඒක බැලුව බැලමට මෙහෙම සරල කාරණාව එනවා එන හරිම සිත්‍ර දොර වැඩක් ඒක. දැන් ජැක්සන්ගේ විශිෂ්ටත්වය තමයි මම දන්නේ ඔය ජැක්සන් වගේ ඔය කිසිම ඉතිහාසයක් මේ නරේන්ද්‍ර සිංහට මෙහෙම සමාවත් දීලා දෙනවා කියලා. ජැක්සන් මේ වෙලාවේ ඒ කාගේවත් සිතුවිලි වලට රින් ගන්න නැතු. ජැක්සන් රින් ගන්නේ මේ අසරණ භාවයටපත් වෙච්ච මහරජුරුවන්ගේ මනසට. ਉਹ ඇත්තරම මිනිස් එක පැත්තේ මිනිස්සෙක්. ඌට වෙනස්ක ඌ එච්චර පෞරුෂයක් තියෙන කෙනෙක් නෙවෙයි. ගැමුණු වගේ. උළුදර සූර්ය වගේ උට මේ කඩාගෙන මෙතන යන්න බෑ. උට කිව්වහම රාජ්‍ය තන්ත්‍රේ පටගෝල් එක මේකයි.
සකස් කරන්න බැකුවම වාන්තිමට තීරණය කරනවා ඔයන් වඩාත්ම ආදරය කරපු කාන්තාවට තමන්ට 50 සමාන දරුවෙක් දුන්න භාර්යාවට ඔය කියනවා යන්න ජැක්සන් හරි ලස්සන විස්තර කරනවා මේ අර සෙන්කඩ ගලින් ප්‍රමිලා දේවිය රැගත් රන්දෝලි පෙරහැර එනකොට ඊට සාපේක්ෂව අර කුමාරිහාමි මොනරවිල කුමාරිහාමි රැගත් යකඩ දෝලි පෙරහැර අනිත් පැත්තට ගවන් කරා. වඩජ ගොබිල් මකන්න මේ. හරිම ලස්සන සාහිත්‍යික අවස්ථාවක් කියවන එක බෙදන්නේ මේ උච්ච ලස්සන ඉඳලා කියලා. සහමි චරිත නිර්මාණය. දැන් ඒව අර දැන් මේක ඕනනම් අර ඩ්‍රාමාවක් වගේ හදන්න තිබ්බනේ අර ඒ එහෙම නෙමෙයි. හරිම මේ ඒ ඩ්‍රාමාවක් තියෙන මේ. සිද්ධීන් බහුල සිද්ධි සංගඨනයේ කරමින් ගොඩනගෙන විලාශයක් ආඛ්‍යා නැත් වෙනවා. හැබැයි යතර රූපනේ. මේ චරිතවල සිසෙන් මේ නරේන්ද්‍ර සිංහ රජතුමාගේ ප්‍රමිලා දේවියගේ මේ දස්කෝන් දැන් බලාපොරොත්තු කඩ කරන්න මම කතාවක් කියන්නේ මේකේ අර කැලිය නෑ මොකද්ද ප්‍රමිලා සහ දස්කෝන් හොරහුටපට මම අහුව එක පස්සේ ඊළඟ එක එනවලු ඒක ඊළඟ පොතේ හැබැයි මේකේ තියෙනවා ජැක්සන් තා සියුම්ම ඒ සඳහා පොඩි ගේනවනේ ආරම්භක සංඥා ආදර සංඥා නිකන් ඒව ටිකක් දානවා දැන් කතරක කියනවා අන්න බලන්න මේ පොද කවිකාරයනේ කවිකාරයන්ගේ හොද වගේම තියෙන නරකත් ඒකම තමයි වෙරෙවුන් වල එක්පට්ටව කියනවා කවිකාරය කවියෝ හරි බෑනක මිනිස්සු හරිද සිනමා කරු පවුලේ මොකද මේ ඒ සිතැඟි හරි ඉක්මනට කියනවනේ සිතැඟි වෙන ඇට යන්න බැරි දැන් උන්ට අරන් ගිහලා පෙන්නනවා දැන් දෙදෙනා මුණ ගැහිච්ච අවස්ථාවක එක තැනකදී මේ පානයක් පිළිගන්නවා ප්‍රමිලා මේ රජමාලිගාවේදී බෑට ඕනේ තරම් යන්න පුළුවන්. ඒ රජුලගේ යාළුවානේ. රජුලගේ යාළුවා හින්දා ඕන අහුබුල්ල යන්න පුළුවන්. කියලා පානය කරන්න. නැවුම් පළතුරු යුස. බගි අතින්ම හැදුව. ප්‍රමිලා කියනවා. මේ ආරම මොනද? ඒක තමයි බිගිනින් එකනේ. දස්කොන් ප්‍රමිලාගේ මිනාක්ෂ ආකර්ෂණීය විදිමින්ම කුසලානේ තම දෙතොල් අතර රුවාගත්තේ. දස්කොන්සිය රක්ත වර්ණ ඝන දෙතොල් හෘදි කුසලානේ චුම්බණය කරන්නේ යයෝ සිතාගත්තාය. දස්කොන් ඉතා සෙමෙන් ඉනුගුරක් පානය කොට අමෘත රස භුක්ති විඳින සිද්ධ විද්‍යාධර දේවතාවකුසේ තමා ලෙස බලා සිටින්නේ යයි ප්‍රමිලා සිතාගත් මොහොතේ ඒ මුවගින් කවිසිත කිල්ලක් ගිලිහුණ මං කිව්වේ. ඔහු ඒ ප්‍රමිලා වටා භ්‍රමණේ වී ගායනා කළේ මුහුණේ ඉංගීතවල සුංගාරාධනා දනවමින් උල්ඩ්‍රින්ක් එකක් දුන්නේ හැබැයි මුහු එක බීලා තියෙන්නේ මොකද අර ලෝකේ තියෙන අර මාරකක් මාර නෙමෙයිද ඔය සීන් උන හරි හරි පානයක් නේ අපිට බොන්න පුළුවන් ඔය හැබැයි එයා බ්‍යු එක නිකන් ඒ බොණේක පිළිබඳව දනවමි කියලා කියනවා මෙහෙම මිහිරි දෑ සුලබ නොවේ සුලබ දෑ මිහිරි නොවේ දැන් ප්‍රබල කියනවා දස්කෝන්ගේ කවිත් එහෙමයි දුලබයි මිහිරි ව්‍යංග සහිතයි ඇතුලේ වෙන කියවීමක් තියෙනවා ප්‍රමිලාගේ කාව්‍ය දනම සහ භාෂා ප්‍රවීණත්වය පිළිබඳ දස්කොන් දැන් පුදුම වන්නේ නැත. ඔහු ඒ පිළිබඳ උපන් සන්තෝෂයෙන් උද්දාමයට
ප්‍රියසිනා පෑවේ. මා කිවි මේ නැවුම් පළතුරු විශ්ය ගැන. ලගෙන වක්‍රෝත්ති කාව්‍යක්කාරයා, මම දැන් හොඳින් ව්‍යංගය හඳුනනවා. අපේ රටේ තියෙන කාව්‍ය කලාවයි කාව්‍ය කලාවමයි මේ රටේ තියෙන්නේ. අපේ රටේ තියෙන පළතුරුමයි මේ රටේ තියෙන්නේ. ඒක නම් ඇත්ත. ඇත්ත වශයෙන්ම කවිය දැන් ඉන්දියාවේ පෙරණි සම්ප්‍රදායක සාහිත්‍යංගයක්. අපේ රටෙත් එහෙමයි. ඒ රටෙත් මහා ප්‍රකට කවියෙක් හිටියා. ඉන්දියාවේ හිටියා. දැන් මම කියාගෙන ඉන්නේ මේ වගේ අවස්ථා කීපයක් මත පරිස්සමෙන් ඉතාම කලාත්මක පරිකල්පන කලාත්මක සංනිමේකෙන් යුක්තව ජැක්සන් මේ පොතේම ඒ දස්කොන් ප්‍රමිලා මේක හරි බහනයක් මොකද මේ රජුරන්ගේ අනිත් පැත්තේ යාළුවගේ භාර්යාව අනිත් පැත්තේ රජතුමා සෙල්ලම් නැහැ හා එතකොට මේක මට හිතෙනවා ජගා කියනවා වගේ දැන් මේ මේ මේක බැලුවොත් අපිට තේරෙයි මේ මේ පොතේ තියෙන්නේ අර අපි කියන්නේ ප්ලැටෝනික් ලව් කියලා. ප්ලැටෝනික් ලව් කියලා කියන්නේ මේක. කියන්නේ රාගේ රාග කාරණා නැති. හිතේ විතරයි. හිතේ විතරයි ලව්. කිසි ප්‍රශ්නයක් නැ කාටවත්. කාට ප්‍රශ්නයක්? කවුරු දන්නේ නැද්ද? මරුනි. හිතේ ලව් කරන්නේ. ලව් කරන බව දරනවා හිතෙන් කරන්නේ ප්‍රශ්නයක් නෑ නඩු යන්නේත් නෑ මුකුත් නෑ කතලුත් නෑ මුකුත් නෑ ඒක ලව්යක් ඒක මාර ලව්යක් සමානලා දැන් ඒක අපි ඔක දැන් ඔය පස්සේ මේ වැඩේ අපසට යනවා පස්සේ මේක ඔහුට පිළිනමනවා මේ නරෙන්සිංහ රජතුමා මේ මහාධිකාරම් තනතුර ඒ මහාධිකාරම් වුණාට පස්සේ මගේ දැන් නිදහස ඒ පොතේ නෑ ඊට පස්සේ වෙන්නේ මහාධිකාරම් ටුවාක් අවකාශය ලැබෙන්න ඇති යන්න රජුරගේ අතට වැඩි හසු වෙනවා ඊට පස්සේ ඒ ප්‍රතිපල විදිහට ධම්ම ඉන්නේ ඒක තමයි කියන්නේ මේ ප්‍රතිපල විදිහට ਉਹ මරණයටපත් වෙනවා ਉਹ මරා දමනවා ඒකෙන් පිට ප්‍රශ්නේ තමයි රජුරෝ කාවත් විශ්වාස කරන්න නැති වෙනවා ඊට පස්සේ හොඳම යාළුවත් එහෙම කරා නා විශ්වාසම කරමු නිලධාරියම්ම කියලා. මහා අධිකාරම් මගේ ප්‍රධාන නිලධාරිය. ඔහුත් මට මෙහෙම කරා නම් කොහොමටත් ප්‍රභූන් එක්ක ප්‍රශ්නයක් තිබුණා මේගොල්ලන්ට. මං කිවි සිංහල ප්‍රභූන් කොහොමත් අමනාපෙන් හිටියේ. ඒ ප්‍රභූන් කොයිතරම් ප්‍රතික්ෂේප කරනවද කියනවා නම් ඊළඟට ඔහුගේ අනුප්‍රාප්තිකයා විදිහට ඔහු නම් කරන්නේ අර ප්‍රබිලට දරුවෝ හිටියේ නෑ. දරුවෝ නොහිටපු නිසා තමන්ගේ භාර්යාවගේ සහෝදර ප්‍රමිලක සහෝදරයද ප්‍රමිලක සහෝදරයව නම් කරන්නේ ඔන්න අපේ ඔන්න අපිට බලපාන පස්සේ දැන් ඛණ්ඩනේ වේගේ නාව අර්ධ වශයෙන් සිංහල රාජ්‍ය ලාංඡනය සිංහල රාජ්‍ය ලකුණ සිංහල රාජ්‍ය ගමන දැන් සම්පූර්ණ ඛණ්ඩනය වෙනවා කැඩිලා ශ්‍රී විජය රාජසිංහ නම් අර සහෝදරයන්ට රජකම දැන් ඉතල කෙලින්ම දැන් ඒක අපි සාමාන්‍යයෙන් අපේ රටේ රජකම දෙන ක්‍රමයක් තියෙනවානේ එක්ක තාත්තගෙන් පුතාට. එහෙම නැත්නම් අයියාගෙන් මල්ලිට. එහෙම නැත්නම් මල්ලිගේ පුතාට. ඔබ තමයි. මසිනාට දුන්න එකක් නෑ කොහොමත්. මසිනාට දෙමින් මන්න පළනදාට. එතනින් තමයි ඒ වඩුග රාජ්‍ය සම්ප්‍රදායට මුළුමනින්ම කන්ද උඩට රාජ්‍ය නැතුවේ. හැබැයි එකක් කියන්න ඕන. හැබැයි මේගොල්ලෝ හරි ඥානවන්තයි කියන්න ඕන. මේගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ බෞද්ධයෝ නෙමෙයි. ඒගොල්ලෝ වැරගත්තා. රටේ රාජ්‍ය කවදාවත් අත්පත් කරගන්න බෑ බෞද්ධයන් නොවේ. ඒක බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? හරි දේ උන් කළා. මේ බෞද්ධ ආගමේ ආරක්ෂක වශයෙන් පෙනී බුද්ධාගම ආරක්ෂා කරන්න ඕනේ ඉතින් දැන් ශ්‍රී විජයරාජයෙන් ගත්තහම එයාගේ ගුරුවරයා වෙන්නේ බැලුවට සංඝරාජ ස්වාමීන් වහන්සේ සරණකර ස්වාමීන් වහන්සේ ගුරුහාමුදුරු හරිනේ ඉතින් ඉතින් හිටමු ඉහෙළම සංඝයා වහන්සේ අපේ රටේ ඒ කතාවන් කියන්නේ නැහැ මේ මොනතරම් උන්නා සේවයක් කළාද
මේ බුදුදහම උපසම්පදාව ගෙනල්ලා මහා පුදුමාකාර දුවක් ඉඳලා උන්වහන්සේ නැවත බුද්ධහම නැවත ථෙරවාදී අත ස්ථාපිත කරන හැටි කියන කතාවද ඔක්කොම කියන කමට කතා කරගෙන නැබෙන්නේ. එයා තමයි එතුමා උන්වහන්සේ තමයි මෙයාගේ ගුරුවරයා ශ්‍රී විජේ. හැබැයි ඒ මොනා වුණත් ප්‍රශ්නේ තිබ්බා. ඔට යුද්ධ කරලා තිබ්බා. ඒ හැම අවස්ථාවකම ඔහු අර සිංහල බවුරුන් ඝාතනය කළා. ඔහුගෙන් පස්සේ ඔහුට දරුවෝ නැහැ. මෙහෙන් පස්සේ උත් තියෙනවා. ඊට පස්සේ කට්ටිය කාටවත් දරුවෝ නැහැ. එයාගේ මං හිතන්නේ සහෝදරයා. එයාගේ විශ්වකාරයේ සහෝදරයා. කීර්ති රයිසිංහ. දැන් කීර්ති රයිසිංහ රජතුමා අත වශයෙන්ම බල බැලුවොත් සම්බුද්ධ ශාසනයට විශාල සේවයක් කරපු. ආ සේවයක් කරපු මේ රජතුමා. හැබැයි එතුමාට විරුද්ධව කැලි තිබ්බා. එතුමාත් කැලි කරුවා මර්ධනය කළා. ඒකේ නරකම එක ඉන්නේ. ඊට පස්සේ ඔය රාජාජි රයිසිංහ ඊට පස්සේ බලයට පත් වෙන රජුරයක් බඩුක රජෙක්. රාජාජි රයිසිංහ රජුරුවන්ගේ පුතා තමයි කතාව කියනවා ඒ පිළිපතලවේ මහා අධිකාරම්ගේ පුතා කියලා කියන එහෙම අදහසක් තියෙනවා. කන්නසාමි. ඒ මුතුසාමි කියන රාජ්‍යත්වයේ උරුම කුමාරයාට දෙන්න නැතුව කුමන්ත්‍රණයකින් කන්නසාමිට රජකම දෙනවා. කන්නසාමි තමයි ශ්‍රීකර රයිසිංහ රමේ රජ වෙන්නේ. ඒතර කන්නසාමිගේ ශ්‍රීකර රයිසිංහෙන් පස්සේ මේ අපේ රටේ රාජ්‍යත්වයේ පිළිබඳ කතා ඉවරයි. මගේ අදහස රාජ්‍යත්වයේ ඉවරුනේ එතන නෙමෙයි. ජැක්සන් මේ සඳහන් කරන මේ වසර 10ක් කාලේ සිද්ධ වෙච්ච දේශපාලන සමාජ ආර්ථික කාරණා නිසා මතුවෙච්ච චරිත විසින් තමයි සහ එහි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරපු වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ තමයි මේ රාජ්‍යත්වය පිළිබඳව වගකීම් යුත්තා කියලා මම හිතන්නේ. ඒ ප්‍රතිඵලය අපිට දැන් ඔබට තේරෙනවා. දැන් සියම් වගේ රටක් ගත්තත් අපි ගත්ත මේ මියන්මාරය, දැන් මියන්මාරයේ ඇත්ත වශයෙන් මේ විනාශය වුණේ නැහැ. බලන්න මියන්මාරයට ඔය පස්සේ වෙන මොන ප්‍රශ්නාවක්, මියන්මාරයේ මේ සම්ප්‍රදාය දිගටම අරගෙන ආව කාලයක්. මියන්මාරයේ රාජ්‍ය පිළිවෙත රජ කරගාව කියන එක නෙමෙයි, ඒ තිබිච්ච සමාජ දේශපාලන ආර්ථික දේක දේශපාලනිකයි. ඒ පිළිවෙත නූතනත්වයට පත් කරමින් දිගටම අරගෙන ආව එක. අද මියන්මාරයේ ඉතාම සශ්‍රීක ඉතාම දියුණු රටක් අද මේ වෙනකොට. පසුගිය කාලේ මහා වියසන වලට මොන බාපු රටක් මියන්මාරයේ. නමුත් අද අපේ රටේ ගොඩක් උඩින් ඉන්නේ මියන්මාරයේ. ඔකෙන් මම උදාහරණ මං කියේ තව තියෙනවා. වෙලාව පුරේ දැනන්නේ. ඉතින් මේ මෙන්න මේ චරිත හරහා මේ ආදර කතාව හරහා තාම සමීප ප්‍රේක්ෂකයාට පාඨකයාට ඉතාම ලඟ වෙන්න පුළුවන්. ඉතාම හවිබට ඉතාම රසවත් කතාව ඉතාම රස. අනික ඔගේ භාෂාව ගැන පොඩ්ඩක් මම කියන්න කිව්වොත් ඒ ජැක්සන් තරම් මම දැක්කේ නැහැ භාෂාවට හරසර දක්වන්නේ. ජැක්සන් තරම දෙගල් නැහැ මේ අර්ථයට හරසර දක්වන්නේ. ඒ කියන්න ඕනේ භාෂාවට අපි කොයිතරම් හරසර නොදක්වනවාද. අපේ ලේඛනය තුළ, අපේ සංනිවේදනය තුළ භාෂාවට කරන ඒ අර්ථය වැඩක් වෙන්නේ සමාජයට අර්ථය සලකන්නේම නැහැනේ. දැන් ඔය දැකලා තියෙන වැඩසටහන් වල ඉමේ අර්ථය වැඩක් නැහැ. ප්‍රශ්න අහන එක කියන්නේ ඒක උත්තර දෙන එකයි කියන්නේ තරකමයි. මොකද ඔයගොල්ලෝ තියෙනවා මට තේරෙන්නේ ඔය වෙලා නැහැ කියලා කියන්නේ. ඒක තියෙන්නේ මේ භාෂාව භාවිතා කරන්නේ කවර අභිප්‍රායකටද? ඒකට දර්ශනයක් තියෙනවා. මම කියන්නේ භාෂාවට දර්ශනයක් තියෙනවා. භාෂාව භාවිතා කිරීමට දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනේ ජැක්සන් ළඟ තියෙනවා. තිබෙන බවට මේක හොඳම සාක්ෂියක්. වෙන බුත් කියන්න ඕනේ. ඒ ජැක්සන්ගේ භාෂා විලාසය හදාරන්නම් කියන්න මේ පොත කිව්වොත් ඇති. මම හිතනවා ඒ සමේ ඉතාලම මම ඉතාලම ආශාදිරපත් කළ මේ අපූර්ව ග්‍රන්ථය නිර්මාණය කිරීම පිළිබඳව, රචනා කිරීම පිළිබඳව මම මගේ ගෞරවය මගේ මිතුරාට පුද කරමින් මේ මුද්‍රණය කළ ගුණසේන සමාගමටත් මම කොච්චර කදා පුද කරමින් මගේ දේශනේ කෙටි දේශනේ අවසන් කරනවා. බොහෝ ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම්
වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබවකාශයේ YouTube රසවින්දනාධිපති.